ඒ වගේ තමයි මේ දැනගෙන පව් කළත් දන්න කෙනා අකුසලයේ කළත් පොඩි කාලයක් තුල ඒ සතා ජීවිතක්ෂයටපත් කරනවා. මේක බලවත් අකුසලයක් බව නොහිතන කෙනා ඒ සතර ගොඩාක් වද දෙනවා. දැන් චුන්දසූකර ඌරු මරපු හැටි හතරස් දණ්ඩක් ගෙනල්ලා මුළු සරුවාංගෙම හොඳට තලනවා. හොඳට තලල උණු වතුර ගෙනල්ලා කටට වක් කරනවා. ඇඟටත් වක් කරනවා. ඇතුළේ තියෙන සියලුම දේවල් මේ පැහෙන නටන උණු වතුර නිසා හෝදගෙන අඳු මාර්ගින් පිට වෙනවා. ඉතල ඇතුළේ අය සුද්ධ කරන්න දෙයක් නැහැ. තලිච්ච ඇඟ උඩට උණු වතුර වක් කරාම ඒ මස් එකපාරම ඉදිමිලා එනවා. එහෙම තමයි චුන්දසූකර ඌරු මෙරුවේ. දැන් එකපාරම බෙල්ල කපල මරනවට වඩා දැන් මේක ගොඩක් මැරෙන සතාට වේදනාකාරී. කර්මය ගැන නොහිතන කෙනා හුඟක් වද දෙනවා. ඉතින් ඒ වගේ අපි මේ නොදන්න නිසා පව් නැහැනේ, මේ නොදන්න කොට පව් වෙඩි. මොකද එයා ගොඩක් පව් සිද්ධ වෙන විදිහට තමයි මේ වැඩේ කරන්නේ.